සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන සක්වල ස්මාර්ට් පන්ති කාමර ව්‍යාපෘතිය 200 වන අධියරට ළඟා වූ වගයි. අදින අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ මහා සංඝරත්නයේ අපි සියලු දෙනාම අදින වෙසක් පෝයට සමගාමීව විශේෂ සත්ක්‍රියාදාමයක් සිදු කරන්නට යෙදුණා. එක්තරා පින්වන්ත මහත්මියෙකු විසින් මේ අපේක්ෂා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන සියලු දෙනාගේම මග වියදම් එතුමන් විසින් අපිට දරන්නට යෙදුණා. එතුමන් මේ මුදල් ආදී අපිට පරිත්‍යාග සිදු කළා. ඒද සත්ක්‍රියාදාමී අවස්ථාවේදී අපි සිදු කරන්නට යෙදුණා. අපේක්ෂා රෝහලට ලංකා පුරාම ඉඳලා එන බස් සඳහා අපිට පුළුවන් විදියට අපි උදව් උපකාරය කරන්නට යෙදුණේ රෝගීන් වෙනුවෙන්. මුලතිව් මාර්ගම් බස් එකටත්, ඒ වගේම හලාවත මාර්ගම, මීගමුව මාර්ගම, නිකවරටිය මාර්ගම, කුරුණෑගල මාර්ගම, අනුරාධපුර මාර්ගම යන බස් සියල්ල වෙනුවෙන් එහි ගමන් කරන සියලු දෙනා වෙනුවෙන්, රෝගීන් සියලු දෙනා වෙනුවෙන් අපි ඔවුන්ගේ මග වියදම් සිදු කරන්නට යෙදුණා. ඒ සඳහා අපිට දායකත්ව දක්වන්නට යෙදුණේ එක්තරා පින්වත් මහත්මියෙකු විසින්. ඉතින් අපි මතක් කරන්නේ තවත් මෙමෙනි සත්ක්‍රියාදාමයන් මේ අසරණ ජනතාව වෙනුවෙන්, අසරණ රෝගීන් වෙනුවෙන් සිදු කරන්න කවුරු හරි කැමැත්තෙන් සිටිනවා නම් මේ ස්ථානයේ තෝරගෙන, මේ රෝගීන් තෝරගෙන, අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් තෝරගෙන සිදු කරන බව හැටියට අපි මතක් කරනවා. මහරගම අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ විහාරාධිපති නායක ස්වාමීන් වහන්සේ මග පෙන්වීම යටතේ මේ අල්ලපු වැටේ තියෙන පිළිකා රෝහලට එන දුර බැහැර ඉන්න රෝගීන්ට මේ වෙසක් සතිය නිමිත්තෙන් තමන්ගේ නිවෙස්වලට යන්න මදන්නේ දුර බැහැර ප්‍රදේශවල විශාල මුදලක් යනවා. ඒ මුදල මදන්නේ මුලතිව්වගේ ප්‍රදේශයකට බස් ටිකට් එකක් රුපියල් 1,000 1,500ක් වෙනවා. ඉතින් මේක ඒ එන රෝගීන්ට, ඒ රෝගීන්ගේ හිතවතුන්ට, දෙමව්පියන්ට මේක දරා ගන්න බෑ. ඉතින් මෙවැනි වටපිටාවක් තුල මේ විහාරස්ථානයට සම්බන්ධ වෙච්ච එක්තරා පින්වත් ව්‍යාපාරික මහත්මයෙක් එතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මේ දුර බැහැර ප්‍රදේශවල ඉන්න රෝගීන්ගේ, ඒ රෝගීන්ගේ ටිකට් පත, එහෙම නැත්නම් ඒ බස් එකේ යන ගමන් ගාස්තුව එතුමාගේ පෞද්ගලික මුදලින් මේ වෙසක් දිනයේ ලබන මේ මොහොතේ ලබලා දීලා ඉතාමත් පින්වත් සත්ත්ව කාර්යයකට එතුමා මැදිහත් වුණා. අපි කියන්නේ මේ රටේ ජීවත් වෙන පුරවැසියන්ට මේ රෝහල් පද්ධතිය තුලත් ඉන්නේ මේ රටේ ජීවත් වෙන මිනිස්සු, අපි වගේම මිනිස්සු. ඒ මිනිසුන් මේ වෙලාවේ අසරණ වෙලා ඉන්නේ, අසරණ වෙලා ඉන්න මේ රෝගීන්ට, මේ මිනිසුන්ගේ පවුල්වලට, ඒ රෝගීන් බලන්න එන මිනිසුන්ට විශාල අස්වැසිල්ලක් වෙනවා මෙවැනි දේවල්, මෙවැනි සත්ක්‍රියාවල් නිසා. අපි මේ ලංකාව පුරා, ලෝකෙ පුරා විහිදිලා ඉන්න සියලුම දෙනාට අපි ඉල්ලීමක් කරන්නේ මෙවැනි පින්කම් කරන්න එකතු වෙන්න අපේක්ෂා රෝහල් විහාරස්ථානය සමග. අපි දිගින් දිගටම මේ රෝහල් විහාරස්ථානය සමග එකතු වෙලා මේ රෝගීන්ගේ ඒ පහසුකම්, ඒ රෝගීන්ගේ යටිතල පහසුකම් වෙනුවෙන්
පෙනීන්න ආයතනයක් අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ නායක හාමුදුරුව ඇතුළු පොඩි හාමුදුරුව අපි ඒ නිසා සියලුම පින්වතුන්ට කාරුණිකව ආරාධනා කරනවා මේ රෝහල් විහාරස්ථානයට එකතු වෙලා මේ රෝගීන් රැකබලා ගන්න ඔවුන්ගේ ඒ තියෙන අගහිකකම් වලට යම් කිසිව උදව්වක් කරන්න පුළුවන් නම් ලොකු පිනක් මේ මොහොතේ මේ රෝගීන් වෙනුවෙන් කරන. ඇත්ත වශයෙන්ම අද මේ කරපු සත්‍යාව ගොඩක් වටිනවා. මොකද මෙතෙන් එන්නේ ගොඩාමත් දුරබැහැර ඉඳලා එන රෝගීන් පිරිසක්. ඉතින් ඒ රෝගීන්ට මේ වෙලාවේ අද තියෙන සමාජයේ තත්ත්වෙත් එක්ක ගමන් ගාස්තුවක් හොයාගන්නවා කියන්නේ ගොඩක්ම ලොකු අපහසු කාර්යයක්. ඉතින් මේ වෙසක් පෝය නිමිත්තෙන් අද අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ පොඩි හාමුදුරුවොත් එක්ක එකතු වෙලා ඒ මහත්යා කරුපේ ක්‍රියාව ගොඩක් උතුම් ක්‍රියාවක් විදිහට තමයි මම නම් දකින්නේ.